Sangeethe samaga randilinnawa godak aadaren mage video ekata piligannawa. Itin attatama oya me wenakota dannawa. E thamai 100ට පුළුවන් වුණා. ගොඩක් ලස්සනට භක්ති ගීත සම්දර්ශනය සැලසුම් කරන්න. ඉතින් 100 මේ සැලසුම් කරපු දේ නිසා මහී වගේ මසෙනි විතරක් නෙවෙයි. හැමෝම ගොඩක් සතුටින්. කොටින්ම කියනවා නම් කල්පනාසෙල රැෙන්න. අනිත් හැමෝම සතුටින් වෙත්‍ය මේ වෙලාවේ කියන්නම ඕනේ. ඉතින් ඇත්තටම කල්නලාට ලැබුණු දඬුවම නම් හරිම අගෙයි. ඒකට හේතුව තමයි 100 වගේම මහීගේ තාත්තත් හොඳින් දැනන් හිටියා කල්නෝ මෙහෙවන්නේ කොහොමද කියලා. ඉතින් අපි කල්නට ලැබුණු දඬුවම දැක්කනේ ඒ තමයි දන්සලෙන් බත් කන්නත් සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි භක්තිගේ සම්දර්ශනෙත් බලන්න සිද්ධ වුණා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ කල්පන්ටයි අසෙල්ටයි මේ භක්තිගේ සම්දර්ශනයේදී වෙන්න යන කරදරයක් ගැන. ඉතින් ඇත්තටම කිව්වොත් මේ දෙන්නා මේ දේ නිසා ගොඩක් ලැජ්ජ වේවි සහ මේ දෙන්නගේ ජීවිතයේ තියෙන තුරුම මේ දේ මතක හිටීවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩියෝ එක බලන්න බලලා හොඳයි නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඇත්තටම අසේනි ඒ වගේම මහී මේ කට්ටියම එකතු වෙලා පටන් ගත්ත වැඩේ මේ වෙනකොට සිය නායකත්වය අරගෙන ඒ විතරක් නෙවෙයි මහී ගෙදර හැමෝමත් එකතු වෙලා හරි ලස්සනට කරගෙන ගියා. හැබැයි ඉතින් කල්පන අවසන් මොහොතේ කෑම දෙනවා කියපු අදහසත් අත අරගෙන තිබුණා. ඒකට හේතුව තමයි කල්පන කැමති වුණේ නෑ මහීලට හොඳ තැනක් කෙනවට. ඉතින් ඇත්තටම අසෙල්ලත් රවට්ටගෙන අසෙල්ලව කේන්ති ගස්සගෙන මහීව නැත්තටම නැති කරලා දාන්න තමයි කල්පන්ට උමනා කරලා තිබුණේ. ඉතින් අපි දැක්ක අසෙල්ල ඒ වගේම කල්පන මෙතනට එනවා. ඉතින් ඇත්තටම මේ දෙන්න එනවා දැකලා කල්නට වගේම අනිත් සගයෝ ටිකටත් ඉබේම නැකිටුනා කිව්වොත් තමයි හරි. ඉතින් ඇත්තටම මෙතනදී ඔය දන්නවනේ 100ත් මෙතන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි පොලිසියෙන් පවා ඉන්නවා මාධ්‍යවලින් පවා ඇවිත් ඉන්නවා. ඉතින් එතකොට කල්පනටවත් ඒ විතරක් නෙවෙයි කල්පන එක්කාපු අසේල්ටවත් කොහෙත්ම මේ කට්ටියට බාධාවක් කරන්න බැරි වෙනවා කියනක අපි දන්නේ සත්‍ය කතා විදියට ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න එතනින් පස්සේ මෙන්න මේ වගේ දෙයක් සිදු වෙවි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ තමයි අර කල්නලාට භක්තිගීත සම්දර්ශනයෙන් දන්සලේදී කන්න ලැබුණ වගේම කල්පන්ට වගේම අසෙල්ටත් මේ දන්සලෙන් කන්න වෙන්නේ. පොලිසියෙන් බලාගෙන ඉන්න හින්ද විතරක් නෙවෙයි 100ත් මේ දෙන්නට බල කරන හින්දා. ඉතින් ඇත්තම කිව්වොත් 100ගේ පුතා අසෙල් නිසා 100 කියන දේ අසෙල්ට සැර කරොත් අහන්නම සිද්ධ වෙනවා කොච්චර ලොකු වයසක හිටියත්. ඉතින් මේ ලැබෙන දඬුවම ගැන ඔයාට අදහසක් ඇති අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.